ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක් දින තරගාවලී ඉතිහාසයේ 1997 පස්සේ ශ්‍රී ලංකාව කිසිදු ජයග්‍රහණයක් තරගාවලිවලදී ලබාගෙන තිබුණේ නැහැ. නමුත් මේ වන විට අවසාන එක් දින තරගයේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමත් එක්ක සහ පළවෙනි එක් දින තරගයේ ජය පරාජයෙන් තොරව අවසන් වීම නිසා මෙවර තරගාවලිය අනිවාර්යයෙන්ම වසර 27කට පසුව පරාජයට පත් වෙන්නේ නැහැ. ඉතින් මෙහි මේ වන විට ප්‍රේක්ෂකයන් අතර වැඩි කතාබහක් ඇති වී තිබෙන්නේ අන්තර්වාර පුහුණුකරුවා සනත් ජයසූරිය සම්බන්ධයෙන්. ඉතින් මම කලින් වීඩියෝයේදී කතා කරේ 1997 තරගාවලියේදී 3.0ක් විදිහට ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරනකොට සනත් ජයසූරිය ආරම්භක පිතිකරුවා. ඒ වගේම අර්ජුන රණතුංග නායකයා බවට පත් වී සිටියේ. ඒ වගේම අරවින්ද සිල්වා වැනි දැවැන්තයන් එදා ක්‍රීඩා කරා. මුතය මුරලිදරන් චමින්ද වාස් තරුණ ක්‍රීඩකයන් විදිහට ක්‍රීඩා කරලා තියෙනවා. ඉතින් එදායින් පසුව ශ්‍රී ලංකාවට කිසිදු ජයග්‍රහණයක් තරගාවලි වලින් බලපුවම ඇවිල්ලා නැහැ. මොකද කුමා සංගක්කාර, මහේල ජයවර්ධන, TN දිර්ෂාන් ඊට පස්සේ ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් සිටිනවා. සනත් ජයසූරිය පවා ක්‍රීඩා කර තිබෙනවා. නමුත් කිසිම අවස්ථාවක තරගාවලි 6-7ක්ම ලංකාවේ පවත්වා තිබෙනවා. ඒ වගේම තරගාවලි 12-13ක් සම්පූර්ණයෙන් පවත්වලා තිබෙනවා. කිසිදු ජයග්‍රහණයක් අඩුම තරමේ සමකිරීමක්වත් කරගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් සනත් ජයසූරිය අපට මතකයි මේ තරගාවලි ආරම්භ වීමට කලින් පුහුණුකරුවා විදිහට ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරා. ඇතරම මේ ඍණාත්මක ප්‍රතිචාර දක්වනවට වඩා ධනාත්මක ප්‍රතිචාර ප්‍රේක්ෂකයන් විදිහට දක්වන්න කියලා ඉල්ලීමක් කරා. එතකොට ඔහු වැඩියෙන්ම පැවසුවේ ක්‍රීඩකයන්ගේ මානසිකත්වය තමයි ප්‍රශ්නේ තිබෙන්නේ, පුහුණු වීම වල ප්‍රශ්නයක් මහලුකෝට නැහැ කියන එක. ඉතින් මේ තරගයේදී කැපිපෙන්න සිද්ධිය බවට පත් උනේ සමාජ මාධ්‍ය වල කතා කරන ඒ තමයි සනත් ජයසූරිය මේ තරගය ඇතරම පන්දුවර 50-50 ක්‍රීඩා කරේ නැහැ. ඉන්දියාව ක්‍රීඩා කරේ පන්දුවර 43ක් විතර. එතකොට මේ සම්පූර්ණ පන්දුවර 100කට ආසන්න ප්‍රමාණයක් සනත් ජයසූරිය සම්පූර්ණයෙන්ම ඔහුගේ ආසනිය ඉඳගන්නේ නැතුව ප්‍රධාන පුහුණුකරුවා විදියට හිටගෙන මේ තරගය නැරඹුවා සහ කණ්ඩායමට උපදෙස් ලබා දීම, ඒ වගේම ක්‍රීඩකයන් අතරේ පණිවිඩ යැවීම, අනෙකුත් පුහුණු කාර්ය මණ්ඩලය සමග සාකච්ඡා කිරීම, මේ වගේ දේවල් ටිකක් කරනවා අපි දැක්කා. ඉතින් සනත් ජයසූරිය කියලා කියන්නේ ක්‍රීඩා කරන කාලයේදීත් ටිකක් වෙනස් විදිහේ වැඩ කරපු ක්‍රීඩකයෙක්. මොකද අපි දන්නවා මුහුණ දෙන සෑම පන්දුවකට කලින් ඉඳලම ඔහු යම් කිසි දේවල් ටිකක් පරීක්ෂා කරලා ඔහුගේ යම් දේවල් ටිකක් තිබෙනවා. ඒ ටික කරලා තමයි ඔහු පන්දුවකට මුහුණ දෙන්නේ. ඉතින් ඒ වගේ වැඩක් පුහුණුකරුවෙක් විදිහට ආවට පස්සේ කරනවාද කියලා හිතන මට්ටමට දැන් අපිට පේන්න තියෙනවා. ඒ කියන්නේ යම් මත නැත්නම් විශ්වාස කරන දේවල්, ඇදහිලි වගේ දේවල් තියෙනවද කියලා මෙතන පොඩ්ඩක් අපිට පේන්න තියෙනවා. ඔහු ඉඳගත්තේම නැහැ මේ තරගයේ අවසන් වෙනකම්. ඉතින් ඒක ජාත්‍යන්තර විස්තර විචාරකයන් පවා කතා කරපු දෙයක්. අපි දන්නවා ජාත්‍යන්තර විස්තර විචාරයේ සිරියා ස්කොට් සයිරිස්, ඒ වගේම රොබින් උත්තප්පා, ඒ කියන්නේ ශ්‍රී ලංකාවෙන් පිට විචාරකයන්, මේ ඔක්කොම කතා කරපු දෙයක් තමයි සනත් ජයසූරිය ඉඳගත්තේ නැහැ තරගයේ අවසන් වෙනකන් කියලා. ඉතින් ගෞතම් ගාම්භීර් සනත් ජයසූරියගේ සමකාලීනෙක් විදිහටත් අපිට කියන්නට පුළුවන්. ඔහු ක්‍රීඩා ගාරය තුල ඉන්න විටදී ඔහු එළියටවත් පැමිණියේ නැහැ. සනත් ජයසූරිය එළියේ, ඒ කියන්නේ ක්‍රීඩාංගණයේ සම්පූර්ණයෙන්ම අතිරේක ක්‍රීඩකයන්, පුහුණු කාර්ය මණ්ඩලය, මේ ඔක්කොමත් එක්කම සෑම පන්දුවක් ගානේම ක්‍රීඩකයන් සමගත්, තමගේ සහාය පුහුණු කාර්ය මණ්ඩලය සමගත් සාකච්ඡා කරමින් හැම පන්දුවක් ගැනම යම් හොඳ හෝ නරක මේ දේවල් කියමින් එතන රැඳී සිටමින් සම්පූර්ණ තරගයේ අවසන් වෙනකම් පන්දුවාර 100ක් වගේ ප්‍රමාණයක් හිටගෙනම සම්පූර්ණයෙන්ම තරගයට ගිරිලා හිටියා කියන එක තමයි දැන් වැඩි දෙනාගේ කතාබහට ලක් වී තිබෙන්නේ සහ ලෝකෙම අවධානය යොමු වී තිබෙන්නේ. ඉතින් ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍යවල විතරක් නෙමෙයි ඉන්දියානු සමාජ මාධ්‍ය, ඒ වගේම වෙනත් ලෝකයේ සමාජ මාධ්‍යවලත් මේ සම්බන්ධයෙන් කතාබහකට දැන් ලක් වී තිබෙනවා කියන එකත් විශේෂයෙන්ම කියන්නට ඕනේ. ඉතින් මේ තරගාවලිය මේ වන විට 1.0ක් විදිහට ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින්නේ. අවසාන තරගයේ 7 වෙනිදා සවස 2:30ට ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ආරම්භ වීමට නියමිතයි. ඉතින් මේ තරගය ඉන්දියාව ජයග්‍රහණය කරොත් ජය පරාජයකින් තොරව අවසන් වෙනවා තරගාවලිය. ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරොත් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා වසර 27කට පස්සේ. ඉතින් සනත් ජයසූරියගේ මේ විශේෂ කැපිපෙන්න දේවල් එක්ක අපි කලිනු කතා කරලා දෙනවා. හොඳ කලමනාකරුවෙක් තමයි මේකට අවශ්‍ය වන්නේ කියලා. පුහුණුකරුවෙක් නෙමෙයි, මොකද පුහුණුකරුවෝ ඕනෑ තරම් සිටිනවා සෑම අංශයකටම. නමුත් ප්‍රධාන කලමනාකරුවෙක් නැත්නම් ඔවුන්ගේ මනස සහ ගන්නා තීරණ සම්බන්ධයෙන් උපදෙස් ලබා දීමට සහ සැලසුම් සකස් කිරීමට හොඳ කලමනාකරුවෙක් තමයි මෙතනට අවශ්‍ය වන්නේ. ඉතින් සනත් ජයසූරිය කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් කළ ක්‍රීඩකයෙක් විදිහට, ඒ තමයි ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් කර ක්‍රීඩකයෙක්, වේගවත් ක්‍රීඩකයෙක් විදිහට අදටත් ඔහුගේ වාර්තා ලෝකයේ තවමත් පවතිනවා.
මේ වන විට ජාත්‍යන්තර ලකුණු 20000කට වැඩි ඔහු වාර්තා කරගෙන තිබෙනවා. ඒ වගේම මෙම තරගයේදීත් වාර්තාවක් ගෙනාවා. ඒ තමයි රෝහිත් ශර්මා අංක 3 බවට පත් වුණා වැඩිම 6 පාරවල් එල්ල කරලා. එතකොට සනත් ජයසූරිය හිටියේ 4 වෙනි ස්ථානයේ 6 පාරවල් 270ක් එල්ල කරලා එක් දින රටාව තුළ. ඉතින් සනත් ජයසූරිය වැඩි 20 ක්‍රීඩාව ක්‍රීඩා කරන කාලේ ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් නෙමෙයි. නමුත් එක් දින රටාව 20 කරලා ක්‍රීඩා කරන්නට පටන් ගත්තේ මේ සනත් ජයසූරිය, රොමේෂ් කලුවිතාරණ වගේ ක්‍රීඩකයන් කියන එකත් අපට දැන් මතක් වෙනවා අතීතයේ කල්පනා කරද්දී. ඉතින් අපි බලමු ඉදිරියේදී මොන වගේ දෙයක් ශ්‍රී ලංකාවට සනත් ජයසූරියට ලබා දෙන්නට පුළුවන් වේවිද කියලා. තීරණාත්මක තරගාවලිය, එංගලන්ත තරගාවලිය, අගෝස්තු මාසයේදී ටෙස්ට් තරගාවලිය, එහිදීත් මේ ආකල්පෙම වෙනස දැක ගන්නට ලැබුණොත් සනත් ජයසූරිය අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ යම් කිසි වෙනසක් ඉදිරියේදී කරයි කියලා අපට බලාපොරොත්තුවක් තියන්නට පුළුවන්. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.